ආයිබෝන් පුංචි දුවේ පුතේ. ඔන්න DP kids එක එකතු වෙලා ඉන්න ආදරණීය මගේ පුංචි දුවේ පුතාලට හරි අපූර්ව නිර්මාණයක් අරගෙන තමයි පුංචි දුවේ පුතේ මම මේ ඇවිල්ලේ. මොකද්ද? ඔගොල්ලෝ ආසයි නේද පුංචි දුවේ පුතාලා ඇපල් කන්න? හරි. ඒ කන විදියම ලස්සන ඇපල් ගෙඩියක් කොහොමද ඕගොල්ලෝ පාට කඩදාසි වලින් හදන්නේ? කැමතිද දැනගන්න නේද? හරි. ඔන්න බලමු. පුංචි දුවේ පුතේ ඕගොල්ලන්ට ඕන වෙනවා දැන් ඕගොල්ලෝ කොළපාට ඇපල් නම් කොළපාට රතුපාට ඇපල් නම් රතුපාට ඔන්න මම අදාදන්නේ රතුපාට ඇපල් මෙන්න මේ වගේ පටි ටික කොළපාට කොළයක් ගුමුරු පාට හරි කළු පාට හරි කොළයක් වගේම මෙන්න මේ විදිහ පුංචි කොළ කෑල්ලක් තමයි ඕන වෙන්නේ පුංචි දෙ පුතේ මේකේ තමයි අපි සැලැස්ම හදාගන්නේ මේ සැලැස්මේ මෙන්න මේ විදිහ ඇපල් ගෙඩියක භාගයක් අපි අඳගන්න මෙන්න මේ විදිහ ඇපල් ගෙඩියක අපි භාගයක් ඇඳගත්තට පස්සේ පුංචි දේ පුතේ මේක දිගෑරියම ඔන්න ඕගොල්ලන්ට එන සම්පූර්ණ ඇපල් ගෙඩිය. ඉතින් ඔන්න මම මෙන්න මේ වගේ කොළපටි නවාගෙන තිනවා. අන්න මේ වගේ මෙන්න මේ වගේ දැන් මේ කොළපටි මම නවාගෙන තින්නේ. එතකොට මේ දෙකම එකපාරට එකවර මට මේ දෙකම එනවා. දැන් මෙහෙම කොළපටි තුනක් මං හදාගෙන තියෙන්නේ. එතකොට මට කෑලි 9ක් ඕනේ මෙන්න මේ විදිය. ඔන්න මම ඔයාලට එකක් කපලා දෙන්නම්. මම එකක් කපලා දෙන්නම් ඔයාලට. ඔන්න මේ වගේ කොටස් තුනක් මෙතන තියෙනවා 2යි 3යි. එතකොට මේක දිගෑරියම් පුංචි දෙ පුතේ මෙන්න ඇපල් ගෙඩියක් ඕගොල්ලන්ට තියෙනවා. හරි. මේ වගේ දැන් අපට ඕනේ කොටස් කීයද 9ක්. දැන් 3ක් හරි. හයයි තව තුනක් හැඳ ගන්න. එතකොට ඔන්න කොටස් 9යි. දැන් කොටස් 9 හරි 2යි 3යි 4යි 5යි ඔන්න කොටස් 9 හරි. දැන් මොකද්ද මේ කොටස් 9ට අපි කරන්නේ? ඔන්න මම මේ කොටසක් අරගෙන පුංචි දුවේ පුතේ මේ කොටසෙ ගම් ගාලා මෙන්න මේ විදිහට කොටස් 9ම මම පුංචි දුවට දාලා අලව ගන්න ඕන. ඕන මතක ඇති අපි මේ විදිහට කුඩයක් හදුවා නේද?
කොටස් 9ම සම්පූර්ණ හරියට සමානව අලව ගන්න ඕනේ. කොටස් නම් යාරවල මේ කොටස් දිගාරන කොට පුංචි යුගිට ඔන්න අපිට ත්‍රිමාන ලක්ෂණ සහිත දැන් ඇපල් ගෙඩියක් නම් අපිට පුළුවන් මේක කොලේ කලවගෙනත් මේ පළු දෙක පෙන්වන්න තිබුණා. හැබැයි අපිට මේක ත්‍රිමාන ලක්ෂණයක් පෙන්වන්න ඕන නිසා පුංචි යුගිට අපි ඔන්නෝ විදියට හැන්දි. ඔන්න අපිට ඊළඟට ඕනේ නම් මේකට පුංචි නටුවක්. පුංචි නටුවකුත් අපි මේකට එකතු කරගන්න. මේ කොටස් දෙකක් අලව ගන්නවා. දැන් මේ කොටස් මීට වඩා වැඩි වෙනවා නම් දැන් අපි අලවගත්ත කොටස් 9යි පොන්චි දුව පුතාලට පුළුවන් නම් කොටස් ඊට වඩා වැඩි කරන්න. එහෙනම් එතකොට මේ ඇපල් ගෙඩිය පොන්චි දුව පුතේ ත්‍රිමාන බව මේ ලක්ෂණය තවත් හොඳට ඉස්මතු වෙලා පේනවා. ඔන්න එහෙනම් ඔය ටික එකතු වුණාට පස්සේ පුංචි දේවුගේ ලස්සන ප්‍රමාණ මොන ලස්සන ඇපල් ගෙඩියක් ආසයි නේද? හරි. ඔන්න ඔය වගේ ලස්සන නිර්මාණ කරන්න පුංචි දේවුතේ ඉගෙන ගන්න කැමති නම් දිගටම ඕගොල්ලෝ DP kids එක අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. ඉතින් හරි ලස්සන අපුව නිර්මාණ අරගෙන මම තවත් ලස්සන වීඩියෝකින් ඕගොල්ලෝ හමු වෙනවා. එතකම් සිරු දිනාම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.